BCI campus ව්‍යාපාර කළමනාකරණය තොරතුරු තාක්ෂණය දැන් බහිදුම් කරන්න. අපි විඳෙව්ව ඇති මේක මේ රට ගොඩ ගනින්. හරිද? එහෙම බැරි නම් පින් සිද්ධ වෙයි පලයල් ලෑන්ඩ්. මේ නමේ ඉඳ මිනිස්සු මෙතන. එතකොට ආයි නමේ 10ට කෙනා 11ට කෙනා 12ට කෙනා මේ ආවුනේ. දැන් සපදේ! Soft logic maximum washing machine එකක් ලංකාවේ හොඳම පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න. තවත් අත්‍යවශ්‍ය සේවයක් මගී ප්‍රවාහනය. අද බස් රථ මූලික කරගත් මාර්ග ප්‍රවාහනය ක්‍රියාත්මක වුණේ ඉතාම සීමිත මට්ටමක. මෙතර අද දහවල් දුම්රිය වෘත්තීය සමිතිය ආරම්භ කළ හදිසි වැඩ වර්ජණය පස්වරුව වන විට අවසන් කෙරුණා. කෙසේනමුත් දහවල් සිදු කළ හදිසි වැඩ වර්ජණයේ හේතුවෙන් දුර්ගමන් සඳහා ප්‍රවේශ පත්‍ර රැගෙන කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගින් දැඩි අපහසුතාවන්ට පත් වුණා. ටිකට් ඉෂු කරලා ඉතින් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. බසුත් නෑ යන්න, කෝච්චිත් නෑ යන්න. සල්ලි නැතුව මෙතනට ඇවිල්ලා ඉන්න මිනිසුන්ගේ මෙහෙම වර්ජනය කරන්න එපා කියන්නේ. දුම්රිය සේවකීන් හදිසි වැඩ වර්ජනයකට යොමු වූයේ තමන්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්දර නොමැති බව පවසමින්. මේ හේතු මුල් කරගෙනමින් අද පෙරවරුේ දුම්රිය ගමන් වාර රැසක්ද අවලංගු කර තිබුණා. අපි එහෙමනම් උදේ මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා ලංකාවේ දුම්රිය සේවය අක්‍රියයි කියලා අපිට කියන්න ඕනේ. අපිට මේ පණිවිඩය දුන්නේ නැහැ. ඒ තරම් අසික්කිත අසමජ්ජාති ආණ්ඩුවක් මේ තියෙන්නේ. අපි විඳෙව්ව ඇති මේක මේ රට ගොඩ ගනින්. හරිද? එහෙම බැරි නම් පින් සිද්ධ වෙයි පලයල් ලෑන්ඩ්. තම නිවස බලා යාමට පැමිණ සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද මේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණා. දැන් ආපහු යන්න කියලා මෙතෙන් ආපුවම 11:50ට යන්න නියමිත වෙලා තිබිච්ච දුම්රිය පැය ගාණක් ප්‍රමාදයි. ඒ වගේම විශාල දුම්රිය ප්‍රමාණයක් මේ වෙනකොට ගමන් වාර අවලංගු කරලා තියෙනවා. හේතුව දුම්රිය ගමන් කරන්න අවශ්‍ය කරන ගාඩ් මාතුරු සේවයට වාර්තා කරලා නැහැ. මරතන දුම්රිය ස්ථානයේද දක්නට ලැබුණේ දැඩි කාර්යබහුල බවක්. පාපදීන් තමයි වැඩට එන්නේ. එහෙම තමයි දුම්රිය සේවය පවත්ව ගන්නෙ. අද මේ තෙල් ටික අරන් යන්නෙත් වැඩට එන්න. රජයට කිසිම ඌමනාවක් නැහැ. මේ එක කෝච් එක 5000ක් යනවා සෙනග. මීටර් 260ක් දිග කෝච්චිය 5000කට වැඩිය සෙනග යනවා. ඔන්නෝකේ රටේ තත්ත්වය. ප්‍රවාහන සෞඛ්‍ය අධ්‍යවස්ස සේවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ගැටලුවට මුල් වූ සේවක ඉන්ධන ගැටලුව මෙවන විට විසඳා ඇති බවයි. දුම්රිය නියාමක සංගමයේ වගින් සංගමයේ සමාජිකයන් දුම්රිය නවත්වලා ඉන්ධන ලබා ගැනීමට පැමිණීම නිසා වගින් විරේධම කටයුතු කිරීම නිසා තමයි මේ ගැටුකාරී තත්ත්වය මත උනේ. නවපෑ සබන් සාක්‍රී ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් සායනිකව තහවුරු කරලා තියෙන්නේ.